ගරුතර මහා සංඝරත්නය ඇතුළු සියලු පූජකතුමන්ලාගේ නමසරයි මිත්‍රවරුනි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ මහ ජනතාව ලක්ෂ 62ක් පොදු පෙරමුණක් හැටියට එකතු වුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ යලි තහවුරු කරන්න සාමය සහ සහජීවනය ඇති කරන්න දූෂණයට වංචාවට ඒ වගේම තක්කඩිකම් වලට විරුද්ධව ඒ වගේම ආර්ථික වශයෙන් සංවර්ධන දුන රටක් බිහි කරන්නයි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ හා බලවේග ඒ වගේම පූජ්‍ය මාදුලාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන පූජකතුමන්ලා සහ සිවිල් සමාජය ඒ වගේම හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ සියලු දෙනාම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මෛතුමා ජනාධිපති වශයෙන් පත් කළා ඊට පස්සේ මාව අගමැති වශයෙන් පත් කළා අපි ආණ්ඩුවක් ගෙන ගියා 2015 අගෝස්තු මාසයේ මහා මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර බලයේ හිමි මන්ත්‍රීවරයා වශයෙන් මා අගමැති දුරයට පත් වුණා අපේ ආණ්ඩුව කටයුතු කළේ ජාතික ආණ්ඩුවක් හැටියටයි මේ රටේ ජනතාවට අහිමි වූ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීමට අපි පියවර ගණනාවක් ගත්තා ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් ඇති කළා තොරතුරු දැනගැනීමේ පනත විගණන පනත වැනි පනත් මගින් මේ රටේ කිසිදාක නොතිබුණු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් අපි තහවුරු කළා හැම දෙනාගේම මානව හිමිකම් ආරක්ෂා කරන්නට කටයුතු කළා ජනමාධ්‍ය නිදහස තහවුරු කළා යහපාලන ආණ්ඩුව යටතේ අපි ජනතාවට සහන රාශියක් ලබා දුන්නා වැටුප් වැඩි කළා අපේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාකෘති විශාල සංඛ්‍යාවක් ආරම්භ කළා මිත්‍රවරුනි ඊයේ සවස ජනතාව අමතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මටත් ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් චෝදනා ගණනාවක් එල්ල කළා මම ඒ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා වුණ බව අපි දන්නවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වෙනි වගන්තියේ 4 වෙනි උපවගන්තියට අනුව අග්‍රමාත්‍ය වශයෙන් පත් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයායි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතාව අමතමින් කියා සිටියේ දේශපාලන අර්බුද ආර්ථික අර්බුදය සහ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් කරුණු හෙළිවීම නිසා ඔහුට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කිරීම බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වෙනි වගන්තියේ 4 වෙනි උපවගන්තිය අනුව අගමැතිවරයා විසින් පත් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණුවලට පටහැනිව බහුතර බලයක් නැති අගමැතිවරයෙක් යෝජනා කිරීම ගැන මම කනගාටු වෙනවා. තමන් කළ මෙම වැරදි වැඩේ වහගන්න දැන් පුංචි ළමයෙක්වත් විශ්වාස නොකරන කතන්දර කියවනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතරම් අවුල් සහගත සහ තීරණාත්මක තැනකට මේ රට යොමු වුණු අවස්ථාවක් අප අසා නැහැ. පසුගිය සිකුරාදා සවස සිදුවුණේ පැහැදිලිවම නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී අවස්ථාවාදී වැඩපිළිවෙළක්. මෙහි අහිතකර ප්‍රතිඵලය අපි ඒ අවස්ථාවේ දැක්කා. ITN රූපවාහිනී එවැගේම ලේක්හවුස් ආයතනවල සිකුරාදා රාත්‍රියේ සිදුවී මේ රටේ මාධ්‍ය නිදහසට සිදුවින දේ පෙන්නුම් කර දුන්නා. අද අපේ රට මූණපා ඇති අවාසනාවන්ත තත්ත්වයට විසඳුම් ඇත්තේ පාර්ලිමේන්තුව තුලයි. හදිසියෙම පාර්ලිමේන්තුව කල් තැබීම සම්ප්‍රදාය විරෝධී බව කථානායකතුමා ලිපියක් මගින් පෙන්වා දුන්නා. අද මේ රටේ සියලු දේශපාලන පක්ෂ හා සිවිල් සමාජය ඉල්ලා සිටින්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. ජාත්‍යන්තර ප්‍රජාව කියා සිටින්නේ පවතින නීති රාමුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසයි. ඒ නිසා
මායිතා ඕනෑකමින් ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස. අද තිබෙන අස්ථාවර තත්ත්වය මේ රට හොඳ නැහැ. මේ නිසා ජනතාවට ඇතිවන හිරිහැර අපිට දැන්ට පෙනෙන්ට තිබෙනවා. පෝලිම් යුගය ආරම්භ වෙලා රාජ්‍ය යන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ඇනහිටලා අපි අමාරුවෙන් පාලනය කරගෙන ආර්ථිකය දැන් කඩාවැටීගෙන යනවා. මේ අවාසනාවන්ත විදියට විනාශ වන්නේ මේ රටේ ඒ වගේම අපේ දරුවන්ගේ අනාගතයයි. එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පෙරමුණ වශයෙන් අම සමග එක්වී සිටින දේශපාලන පක්ෂත් ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන අනු දේශපාලන පක්ෂත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පිණී සිටින බව මම පැහැදිලිව කියන්න කැමතියි. විවස්ථා විරෝධී ඒකාධිපති පාලනයට මේ රට යටත් කරන්නට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අපේ මේ පුංචි ලංකාවේ ජනතාව පමණක් නොවේ ලෝකයේ බොහෝ දෙනෙක් මේ අවස්ථාවේ අප සමග සිටිනවා. ඒ නිසා අවසන් වශයෙන් ඔබ සැමගෙන්ම මා ඉල්ලා සිටින්නේ පටු දේශපාලන තර්ක විතර්ක වලින් ඉවත් වී අපේ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ඒ වගේම ඔබේ දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අප සමග එක්වන ලෙසයි. වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අපි කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ අවාසනාවන්ත සහ දුෂ්කර තත්ත්වයෙන් රට ගොඩනැගීමට හැකිවන්නේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් පමණයි. ඔබ සියලු දෙනාටම ස්තුතියි.